කැලීන් නුබයි කැලීන් වගේ. ආර්ථික අහේනියෙන් 129%ක් දුප්පත්කමේ අගාධේ. ආර්ථික අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 129.5% ඉකුත් වර්ෂයේ දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය වෙලා තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ 2023 වර්ෂයට දාලව නිකුත් කොට ඇති වාර්තාවේ මෙය සඳහන් වෙනවා. ඒ වගේම මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම 55.7% සෞඛ්‍ය අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන බහුමාන වශයෙන් අවදානමට ලක් වෙලා තිබෙනවා කියන එක පුවත්පතේ වැඩිදුරට සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට කියන්න තියෙන එකක් තමයි අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙන තවත් කාරණයක්. ඉන්න එකක් තමයි අද වාර්තා කරලා තිබෙන මේ පුවත්පතේ සිරස්තලෙන් කියවෙන්නේ. මේ විශේෂයෙන්ම ගත්තෝතින් මේ වෙලාවේ අපේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධානතම තත්වය මේ නිසා ණය ගැතිභාවය, ආපදාවලට ඍතු දීමේ හැකියාවන්, මේවා ගැන ජනතාවට තියෙන ඉඩකඩ අඩුයි කියන එකයි සීමිතයි කියන එක තමයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙච්චර තත්ත්වයක් තියෙද්දි තමයි අර කියන්නේ එක වෙලාවක මේක හරි නැහැ වැරදි කියලා කිව්වට මේ හැම ගෙදරකින්ම බද්දක් අය කරනවා වගේ සංකල්පෙන්නේ. ඉතින් දැන් මේ වගේ දේවල් ගේන්නේ මේ රටේ මෙච්චර ප්‍රශ්නයක් තියෙන මොහොතක කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි මේ බදු අය කිරීම සම්බන්ධයෙන් ඊයේ වාර්තා කරලා තිබුණා නිවාස වලින් බදු අය කරන්නේ දුප්පතුන්ගෙන් නෙවෙයි කියලා, මේක ඇවිල්ලා කුලියට දෙන්න පුළුවන් කට්ටියකින් කියලා. හැබැයි කොහොම වුණත් මේ රටේ ආර්ථික අහිනියෙන් 129%ක් දුප්පත්කමේ අගාධේ ඉන්නවා කියන වෙලාවක තමයි මේ දේවල් කතා කරන්නේ. ඉතින් මම අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.